දෙමාපියෝ කියන්නේ දරුවන්ට පණ වගේ ආදරය කරන්න පුළුවන් මේ ලෝකේ ඉන්න උතුම පිරිසයි. මේ අතරින් තාත්තලාට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. ගොඩක් වෙලාවට දරුවන්ගේ සෑම වගකීමක්ම දරා ගන්න අම්මලාටත් වඩා තාත්තලාට සිද්ධ වෙනවා. ඒ තදාපියලාට කියන්න යන කතාව ටිකක් වෙනස් විදිහකක්. සමහර කෙනෙක් කියයි මේක විශ්වාස කරන්නත් බැරි කතාවක් කියලා. කොහොම වුණත් අද අපි ඔයාලට කියන්න යන්නේ තමන්ගේම ආදරණීය පියා විසින් අවුරුදු 24ක් පුරාවටම හිරකරගෙන දූෂණයට පත් කළ තරුණියක් ගැනයි. අවට සමග ඉන්න ඔබට දැන් මේ හැම වීඩියෝ එකක්ම ඉංග්‍රීසි භාෂාවෙන් නරඹන්න අපේ අලුත්ම YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ලින්ක් එක description එකේ සහ පළවෙනි comment එකේ. 1935 අප්‍රේල් 9 වෙනිදා ඔස්ට්‍රියාවේ ඇම්ස්ටර්ඩම් වල දීපු දෙන ජෝසප් ප්‍රිට්ස්ලි වයස අවුරුදු 21 දී 17 වියේ පසුනේ රෝස්මරි සමග විවාහ වුණා. ඔවුන්ට පුතුන් 3 දෙනෙක් සහ දියණියන් 4 දෙනෙක් ලැබුණා. මේ දියණියන් 4 දෙනාගෙන් කෙනෙක් තමයි අද අපි ඔයාලට කියන්න යන කතාවේ දූෂණයට ලක්ුණු තරුණිය. මේ තරුණියගේ නම එලිසබෙත් ප්‍රිට්ස්ලි. ඇය 1966 දී තමයි ඉපදුනේ. වයස අවුරුදු 11 දී, ඒ කියන්නේ 1977 අවුරුද්ද විතර ඉඳන්ම සිය පියාගේ තාඩන පීඩනවලට ලක්ුණා. විශේෂයෙන්ම ලිංගික අතවර පවායට සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි වයස අවුරුදු 15 දී මූලික අධ්‍යාපනය ඉවර කළාට පස්සේ වේටවරියක් විදියට පුහුණු වෙන්න පාඨමාලාවකට සම්බන්ධ වුණා. මේ කාලෙදී ඇසිය පියාගේ තාඩන පීඩන ඉවස ගන්න බැරිව ගෙදරින් පැනලා ගියා. ඒ වුණත් පැනලා ගිහින් සති 3කට පස්සේ පොලිසිය විසින් නැව ආපහු දෙමාපියෝ වෙතට බාර දුන්නා. මේ විදියට ඇය අවුරුදු 18ක්ම වෙනකන් ආයෙමත් තාඩන පීඩන හැමේ ජීවත් වුණා. වයස අවුරුදු 18ක් වෙද්දිම වගේ ඇයට අලුත් රැකියාවක් ලැබෙනවා. ඒ වුණත් ඒත් එක්කම එකපාරටම ඇය සිය නිවසෙන් අතුරුදහන් වුණා. එලිසබෙත්ගේ අතුරුදහන් වීම ගැන කලබලයට පත්වුණු එලිසබෙත්ගේ අම්මා ඒ ගැන පොලිසියට දැනුම් දුන්නා. අතුරුදහන් වීමෙන් මාසයකට විතර පස්සේ එලිසබෙත්ගේ නෑගේ අම්මට ලියුමක් හම්බුණා. මේ ලියුමේ තිබුණ තමන් පෙම්වතෙක් එක්ක හොඳින් ජීවත් වෙන බවත්, තමා ගැන හොයන්න නැතුව ඉන්න කියලත් සහ ඉක්මනින්ම රට හැර යාමට සූදානම් වෙන බවයි. ඇත්තටම එලිසබෙත් මොකද්ද වුනේ කියලා දැන් ඔයාලටත් ප්‍රශ්නයක් මතුවෙනවා. 1984 අගෝස්තු 28 වෙනිදා ඇයගේ පියා විසින් නැව නිවස හැදුව භූගත බංකරයක කාටවත්ම නොදැනෙන්න හිර කරනවා. හිර කරලා තියාගෙන එලිසබෙත් දූෂණයට ලක් කරනවා. ඇය තම පියාගේ බලකිරීමට අනුව තමයි කලින් ඇයගේ අම්මට ලියුමක් එව්වේ. ඒ ලියුම බලහත්කාරයෙන් ලියවගෙන ඒක ඇයගේ පියාම ගෙදරට තැපැල් කළා. ඉතින් කොහොම හරි ඇය මේ භූගත බංකරය ඇතුළේ හිරකාරියක් විදියට ජීවත් වුණා. මේ විදියට ඇය වසර 24ක කාලයක් මේ භූගත බංකරය තුළ ගත කළා. මේ කාලය තුළ එලිසබෙත්ගේ තාත්තාව දරුණු ලෙස දූෂණය කරමින් සහ ආහාර ලබා නොදෙමින් වද දෙමින් ඇයව සිරකරගෙන තියාගත්තා. මුල් කාල දවසේ දියණියගේ ඇඳට දම්බැල් දාලා ඇයට පොඩ්ඩක්වත් එහාට මෙහාට හැරෙන්න පුළුවන් වෙන්නේ නැති වෙන විදියට ශරීරයේ දම්බැල් වලින් ගැට ගහලා දැම්මා. ඊට පස්සේ මේ දම්බැල් ලෑගේ අත්වලට සහ ඉනට දාලා ගැට ගැහුවා. ඒ වගේම ඇයට බලහත්කාරයෙන් නිල් චිත්‍රපට පෙන්වූ අතර ඒ වගේ සිදුවන ක්‍රියාකාරකම් මොහුත් සමග සිදු කිරීමටත් එලිසබෙත් සිදු වුණා. හැමදාම ආහාර ලබා නොදුන්නත් සතියකට 3 වතාවක් විතර ඇයට ආහාර ලැබුණා. මේ විදියට එලිසබෙත් වසර 24ක් පුරාවටම වාර 3000ක් විතර දූෂණයට ලක් වුණා. තමන්ගෙම ගෙදර පහළ මාළේ භූගත බංකරයකට වෙලා ගොඩක් දුක්ඛිත ජීවිතයක් ගත කරන්න එලිසබෙත් සිද්ධ වුණා. එලිසබෙත්ගේ තාත්තා මේ වෙලෙට කොයිතරම් දක්ෂ වුණාද කිව්වොත් ගෙදර උඩුමහල තමන්ගේ බිරිඳ, ඒ කියන්නේ එලිසබෙත්ගේ අම්මා සහ අනිකුත් දරුවෝ එක කාටවත්ම සැකයක් නොහිතෙන සතුටින් පෞල් ජීවිතය ගත කළා. ඒ අතරදී බිම්මහයට ගිහින් බංකරය ඇතුලේ හංගලයින තමන්ගෙම දියණියගෙන් ඔහුසේ ඕනෑපාකම් සියල්ලම ඉෂ්ට කරගත්තා. මේකේ ප්‍රතිඵලයක් විදියට එලිසබෙත්ගේ පියාට දාව එලිසබෙත්ගේ දරුවෝ 7 දෙනෙක් ලැබුණා. කාටවත්ම හොල්රාසමේ බංකරය ඇතුළෙම තමයි ඇයගේ මේ දරුවෝ 7 දෙනාම බිහි වෙන්නේ. ඇයි මේ දරුවෝ 7 දෙනාම කාගේවත් පිළිසරණක් නැතුව තනියම තමයි බිහි කළේ? ඇයට මේ සඳහා උදව්වට තිබුණේ කතුරක්, විෂබීජ නාශකයක්, දරුවපත් පිළිබඳ තොරතුරු සහිත පොතක් පමණයි. ඒ වගේ පියා විසින් ඇයට ගෙනල්ලා දුන්නා. දරුවෝ 7 දෙනෙක්ම ලැබුණ නිසා ඒ වෙනුවෙන් කාටත් හොල්රාසමේ බංකරය තව තවත් වැඩි දියුණු කරන්න එලිසබෙත්ගේ තාත්තට සිද්ධ වුණා. ඒක ඇතුළේ ගෙදරක වගේ පහසුකමක් ඇතුළත් කළා. ඒ වගේම එලිසබෙත් මේ බංකරය ඇතුළේ බිහි කරපු දරුවෝ 7 දෙනාගෙන් එක්කෙනෙක් ඉපදලා දවස් කිහිපයක් ගත වෙද්දී වාතාශ්‍රය අඩුකම නිසා මරණයට පත් වුණා. මේ දරුවා නෙවුන් දරුවෙක් විදියට තමයි ඉපදුනේ. මේ මලසිරුව එලිසබෙත්ගේ පියා විසින් පුච්චලා දැම්මා. ඒ වගේම එලිසබෙත්ගේ දරුවෝ 3 දෙනෙක්ව අවස්ථා 3කදී එලිසබෙත්ගේ අම්මට බාර දෙන්නත් එලිසබෙත්ගේ තාත්තට පුළුවන් වුණා.
මේක කරන්නේ එලිසබෙත්ගේ තාත්තගේ බලකිරීමට තමන්ගේ දරුවන්ව බලාගන්න කියලා පටිගත කරපු හඬපටයක් දුරකථන ඇමතුමගෙන් එලිසබෙත්ගේ අම්මට ඇහෙන සැලැස්වීම මගිනුයි. තමා වෙනත් ප්‍රදේශයක සිය සැමියාත් එක්ක ජීවත් වෙන බවත් නැවතෙනකන් දරුවන්ට රැකවරණය දෙන ලෙසත් මේ පණිවිඩයෙන් කියවුණා. කොහොම වුණත් මේ විදියට බංකරය ඇතුළේ ජීවත් වෙන අතරතුරේදී 2008 අවුරුද්දේ වැඩිමහල් දියණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළීම නිසා ඇව පිටතට අරගෙන ගිහින් ප්‍රතිකාර ලබා දෙන්න එලිසබෙත් සිද්ධ වෙනවා. මේ තරම් කාලයක් සංගවගෙන හිටපු තොරතුරු එළියට එයි කියලා බයට එලිසබෙත්ගේ තාත්තා මේකට කැමති වුණේ නැහැ. ඒ වුණත් දරුවගේ ජීවිතය බේරගන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අවුරුදු 24කට පස්සේ බංකරය ඇතුළේ හිරවිලා හිටපු එලිසබෙත්ට බංකරයෙන් එළියට යන්න අවස්ථාව ලැබෙන්නේ දරුවව රෝහල්ගත කරන්න සිද්ධ වුණු නිසයි. ඉතින් අවුරුදු 24කට පස්සේ එළියට ආව නිසා මේ කියලට අමුතුම දෙයක් වගේ දැනුණා. කොහොම හරි දියණියව රෝහල්ගත කරාට පස්සේ වෛද්‍යවරු දරුවා සහ මවගේ සායනික සටහන් ගැන සොයා බලන්න අවශ්‍ය බව පැවසුවා. ඒ වුණත් අවුරුදු 24 කාලයක් බංකරයක් ඇතුළේ ජීවත් වුණු නිසා එයාලට කිසිම වෛද්‍ය වාර්තාවක් හෝ සායනික සටහනක් තිබුණේ නැහැ. මේ නිසාම වෛද්‍යවරු මෙයාලගේ අනන්‍යතාවය ගැන හොයන්න එලිසබෙත් සහ එලිසබෙත්ගේ තාත්තගෙන් ප්‍රශ්න කළා. එලිසබෙත්ගේ තාත්තා මේ හැම ප්‍රශ්නයකටම ගොඩක් දක්ෂ විදියට උත්තර දුන්නා. ඒ වුණත් එලිසබෙත් වසර 24ක් පුරාවටම හංගගෙන හිටපු තොරතුරු ඔක්කොම එකින් එක වෛද්‍යවරුන්ට කියන්න පටන් ගත්තා. ඊට පස්සේ වෛද්‍යවරු මේ ගැන පොලිසියට පැමිණිලි කළා. පොලිසිය මේ අසාධාරණය ගැන එලිසබෙත් සහ දරුවාගෙන් ප්‍රශ්න කළා. ඔවුන්ගේ කට උත්තරවලට අනුව එලිසබෙත්ව හංගලා හිටපු බංකරයට පොලිස් නිලධාරීන් ඇතුල් වුණා. මේ ගැන ඔස්ට්‍රියාවේ මාධ්‍යවලින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් ලෝකයේ පුරාම මේ ගැන ප්‍රචාරය කළා. අවුරුදු 24ක්ම තමන්ගේ දියණියව දූෂණය කරමින් බලහත්කාරයෙන් හිරකරගෙන හිටපු ජෝෂප්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන මතයක් ගොඩනැගුණා. ඊට පස්සේ 2009 මාර්තු 19 වෙනිදා බලහත්කාරයෙන් සිරකරගෙන දියණියව දූෂණය කිරීම, කෲර වදහිංසාවලට ලක් කිරීම, නොසලකිලිමත්කම නිසා දරුවෙකු මරණයට පත් කිරීමට සලස්වා තොරතුරු වසන් කිරීම, වැරදි තොරතුරු ලබා දීම කියන චෝදනා යටතේ ඔහුට නඩු පැවරීම සිදු කළා. මේ හැම චෝදනාවකටම ජෝෂප් වැරදිකාරයා බවට පත් වුණා. ඊට පස්සේ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දුන්නා. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 74ක් වුණා. ඊට පස්සේ එලිසබෙත් සහ ඇයගේ දරුවන්ගේ අනන්‍යතාවය වෙනස් කරලා අලුත් අනන්‍යතාවයක් ලබා දීලා ඔස්ට්‍රියානු රජය විසින් එයාලට කිසිම කැලලක් ඇති නොවන විදියට පිටිසර ප්‍රදේශයක පදිංචි කරවල සාධාරණ ඉෂ්ට කළා. මේ අය අදටත් නිදහසේ ඔස්ට්‍රියාවේ ජීවත් වෙන බව වාර්තා වෙනවා. ඉතින් මේ සිදුවීම් මාලාවට ගැලපෙන විදියට මේ කතාව ඇතුළත් කරලා ගර්ල් ඉන් ද බේස්මන්ට් වගේ චිත්‍රපට නිර්මාණය කළා. ඉතින් තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරය කරන පියවරුන් අතරේ මේ වගේ දරුණු අයත් ඉන්නවා. කොහොම වුණත් මොන දේ කළත් කවදා හරි මේ වගේ අයට දඬුවම් ලැබෙනවා. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කළේ අවුරුදු 24ක් පුරාවටම වාර 3000ක් විතර තමන්ගේම පියා අතින් දූෂණයට ලක් වූ තරුණිය ගැනයි. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. දැනුම සහ කුතුහලයේ පිරුණු අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනට මෙනකන් නවටගෙන ඇහගහගෙන ඉන්න.